ඔන්න අද බෝංචි කිරට කලින් පාර අපි බෝංචි අලයි දාලා මේ වගේම හොද්දක් හැදුවා. අද නම් කලවමක් නෙමේ. අද තනි කරම බෝංචි. බෝංචි කිරට. එන්නකෝ අපි හදමු. බෝංචි උයන්න සුදුසු වාදනයක් ගන්න. ඒකට දිය කිරි කෝප්පු භාගයක් දාගන්න. ඊට පස්සේ කොච්චි කරලක් මම දාගත්තා. රත් ලුණු ගෙඩි තුනක් හීනියට කපාගෙන දාගත්තා. සුදු ලුණු බික් දෙකක් මේ වගේ කපාගත්තා. මම රම්පෙනම් ගොඩක් දානවා. කරපිංචා ඉත්තක කොළ. ලුණු තේ හැඳි භාගයයි. කහතේ හැඳි කාලයි. අමුතුණු පහතේ හැඳි කාලයි. උළුහාල් තේ හැඳි කාලයි. අඟලක කුරුඳු කෑල්ලයි. හරි, උයන්න පටන් ගමු. ලිප ඔන් කරා. මධ්‍යම ප්‍රමාණයට ගිනි දැල්ල තියාගන්න. අපිට බෝංචි එකතු කරගන්න ඕනනේ. මෙන්න මේ විදියට තමයි මම බෝංචි ටික කපාගත්තේ. මේ බෝංචි ටික අපි එකතු කරගන්නේ පොල් කිරි ටික යාන්තම් රත් වෙනා වගේ තේරෙනවා නේද? එතකොට බෝංචි ටික එකතු කරගන්න. එකතු කරගෙන පියනින් වහලා අපි මේක උයා ගන්න ඕනේ. ඊට පස්සේ මේ වගේ කිරි ටික උතුරනකොට අපි ආයෙත් නම් පියනින් වහන්නේ. පියනින් වැහුවොත් බෝංචි වල කොළ පාට නැති වෙනවා. දැන් හිමින් සැරේ මේ කිරි ටික හිඳ ගන්නයි ඕන කරන්නේ. කිරි ටික හිඳුනාම තමයි ඉතුරු වැඩ ටික. අපි මෙන්න මේ වගේ හැඳින් එහාට මෙහාට කරාම දැන් පේනව නේද අර කිරි ටික හිඳිලා කියලා. දැන් තේ හැඳක වගේ පුල් තෙල් ප්‍රමාණයක් දාගන්න. ඊට පස්සේ බෝංචි ටික කලවම් කරලා චුට්ට වෙලාවක් තෙල් ටික බෝංචි වලට අල්ලනකන් මෙහිම්මම ලිපේ තියාගන්නකෝ. ඊට පස්සේ උකු පොල් කිරි කෝප්ප භාගයක් මම බෝංචි වලට එකතු කරනවා. දැන් මේ කිරි ටික ක්‍රීමි ගතිය වෙනකන් අපි හිමින් සැරේ උයා ගන්න ඕනේ. සැරින් සැරේ පොල් කිරි හැඳින් අපි කලවම් කරගන්න, නැත්තම් කිරි වතුරයි වෙන්වේ. දැක්කනේ, අන්න එහෙමයි මම බෝංචි කිරට හදාගන්නේ. බලන්නකෝ මේක හරිම රසයි, උකුයි, සුවඳයි. මේ විදියට ඕකොල්ලොත් මේ බෝංචි කරිය හදන්න. මතකනේ, මේක බෝංචි කිරට. බෝංචි අලයි එක්ක හදන රෙසිපිය බලන්න ඕන නම් පල්ලෙහාට ගිහින් බලන්න. ඒකත් මම දාලා තියෙනවා. ගිහින් එන්නම්.